ඔයා මේ එකතු වෙලා ඉන්නේ තැප්ප සයන්ස් YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 9 ශ්‍රේණියේ 7 වෙනි පාඩම ශාක වර්ධක ද්‍රව්‍ය. ශාකයක් වර්ධනය වීමට අත්‍යවශ්‍ය සාධක මොනවාද පුතේ? ඔයා දැන්ටමත් ඒ සාධක දන්නවා. මොනවාද ඒ සාධක? ආලෝකය අවශ්‍ය වෙනවා ශාකයට. ඒ වගේම පුතේ ජලය අවශ්‍ය වෙනවා ශාකයට. ඒ වගේම ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා ශාකයට. එවගේම කාබන් ඩයොක්සයිඩ් වායුවත් ශාකයට අවශ්‍ය වෙනවා. ඉතින් කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් කියන වායු දෙකම අපි එකට අරගෙන කියමු වාතය කියන සාධකය ශාකවලට අත්‍යවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම පුතේ ශාකයක් මනාව වර්ධනය වෙන්න ඛනිජ ලවණ අත්‍යවශ්‍ය වෙනවා. පුතේ ශාකයක් වර්ධනය වෙන්න ආලෝකය, ඛනිජ ලවණ, ජලය සහ වාතයේ පමණක් ප්‍රමාණවත්ද? අපිට මේක පොඩි ප්‍රශ්නයක් නේද පුතේ? අපිට බැලු බැල්මට හිතෙනවා ශාකයක වර්ධනය සඳහා මේ ටික ඇති කියලා. හැබැයි පුතේ මේ ටික විතරක් ශාකයක වර්ධනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයා දන්නවද? ශාකයේ විසින් නිපදවෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය ශාකයේ වර්ධනය කෙරෙහි බලපානවා කියන එක. එහෙනම් පුතේ මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නෙ මෙන්න මේ ශාකයේ වර්ධනය සඳහා බලපාන මෙන්න මේ රසායනික ද්‍රව්‍ය සම්බන්ධව. එහෙනම් දැන් අපි කතා කරමු ශාක වර්ධක ද්‍රව්‍ය සම්බන්ධව. පුතේ මේ ශාක වර්ධක ද්‍රව්‍ය වලට අපි හෝමෝන කියලාත් කියනවා. ඉතින් ශාක වර්ධක ද්‍රව්‍යයක් කියලා කියන්නේ ශාකයක වර්ධනයේ යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍යයකට. දැන් පුතේ මෙතන ඔයාට තේරුම් ගන්න අමාරු වචනයක් තියෙනවා. ඒ තමයි පුතේ යාමනය කියන වචනේ. යාමනය කියන්නේ පුතේ පාලනය කරනවා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම කන්ට්‍රෝල් කරනවා කියන එක. එහෙනම් පුතේ ශාකයක වර්ධනය පාලනය කරන එහෙම නැත්නම් යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍යයකට අපි කියනවා පුතේ ශාක වර්ධක ද්‍රව්‍යයක් කියලා. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ ශාකයක වර්ධනයේ යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය තමයි ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ කියලා. ඉතින් පුතේ මේ යාමනය කියන එක අපිට මෙන්න මෙහෙම විග්‍රහ කරගන්න පුළුවන්. ඔන්න බලන්න සමහර ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා පුතේ ශාක වර්ධනය නිෂේධනය කරන. ඒ කියන්නේ පුතේ වර්ධනය හරියට සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැති රසායනික ද්‍රව්‍ය තියෙනවා. එහෙම නැත්නම් ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා. තවත් සමහර ශාක වර්ධක තියෙනවා පුතේ ශාක වර්ධනය උත්තේජනය කරන. එහෙනම් පුතේ අර යාමනය කියන වචනේ ඇතුලේ තියෙනවා පුතේ ශාක වර්ධනය නිෂේධනය කිරීම හා ශාක වර්ධනය උත්තේජනය කිරීම කියන කරුණු දෙකම. එහෙනම් තේරුම් ගන්න පුතේ සමහර ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය නිෂේධනය කරනවා. ඒ කියන්නේ වර්ධනය හරියට සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සමහර ශාක වර්ධක තියෙනවා ශාක වර්ධනය උත්තේජනය කරනවා. ඒ කියන්නේ පුතේ සමහර ශාක වර්ධක ද්‍රව්‍ය මේ වර්ධනය උත්තේජනය කරනවා. ඒ කියන්නේ ශාකයේ හොඳින් වර්ධනය වීමට ඉඩ සලස්සනවා. පුතේ අපි මේ පාඩමේදී අවධානය යොමු කරන්නේ ශාක වර්ධනය උත්තේජනය කරන වර්ධක ද්‍රව්‍ය වලට පමණයි. ඉතින් මෙන්න මේ විදිහට ශාක වර්ධනය උත්තේජනය කරනු ලබන වර්ධක ද්‍රව්‍ය තුනක් තියෙනවා. මෙන්න පුතේ මේ වර්ධක ද්‍රව්‍ය තුන ඔක්සීන්, ගිබරලින්, සයිටෝකයිනින්. මෙන්න මේ තුන් දෙනාම ශාකයේ වර්ධනය උත්තේජනය කරනවා. අපි පළමුවෙන්ම සාකච්ඡා කරමු පුතේ ඔක්සීන සම්බන්ධව. පුතේ ඔක්සීන් කියන වර්ධක ද්‍රව්‍ය ශාකයක පවතින ප්‍රධාන වර්ධක ද්‍රව්‍යයක්. ඉතින් මෙන්න මේ ඔක්සීන් කොහෙද ශාකයේ තුල පවතින්නේ? ඔක්සීන් පවතිනවා පුතේ ශාක කඳේ අග්‍රස්තේ. ඒ කියන්නේ ශාකයේ ඉහළ කෙළවරවල් වල පුතේ මෙන්න ඔක්සීන් කියන හෝමෝනය එහෙම නැත්නම් වර්ධක ද්‍රව්‍ය පවතිනවා. ඒ වගේම පුතේ ශාකයේ මුලේ අග්‍රස්තේ. ඒ කියන්නේ පුතේ මුලේ කෙළවර මෙන්න මේ ඔක්සීන් පවතිනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙම ශාක කඳේ අග්‍රස්තේ තියෙනවා. ඒ වගේම මුලේ අග්‍රස්තේ තියෙනවා ඔක්සීන. ඉතින් පුතේ මේ ඔක්සීන වල කාර්යයන් අපි සාකච්ඡා කරවුවොත් එහෙම මේ ඔක්සීන් වල ප්‍රධාන කාර්ය පුතේ කඳෙහි හා මුලෙහි සෛලවල දික්කින් පාලනය කිරීම. ඒ කියන්නේ පුතේ ශාකයක කඳ අග්‍රස්තේ තියෙන සෛලවල, ඒ වගේම පුතේ ශාකයේ මුලේ කෙළවරවල් වල තියෙන සෛල දික්වීම පාලනය කරනවා පුතේ කවුද? ඔක්සීන විසින්. එහෙනම් හොඳට මතක තියාගන්න ඔක්සීන තමයි පුතේ ශාකයක දිග වැඩි කරන්නේ. එහෙම නැත්නම් ශාකයක උස වැඩි කරන්නේ. ඔයා දැනගන්න පුතේ මේ ඔක්සීන වර්ග කීපයක්ම ශාකයේ තුල අන්තර්ගත වෙනවා. ඒ අතරින් ශාකයේ තුල අන්තර්ගත වෙන ප්‍රධාන ඔක්සීනයක් තමයි පුතේ
IAA කියලා කියන්නේ. මේ IAA කියලා කියන්නේ පුතේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් වලට. ඉතින් මේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියන්නේ පුතේ ස්වාභාවිකව ශාකයේ තුල හමු වෙන ප්‍රධාන ඔක්සිනයකට. දැන් අපි පොඩි ක්‍රියාකාරකමක් කරන්නයි සූදානම් වෙන්නේ. ඔයා මෙන්න මේ රූපේ පෙන්වන ආකාරයට පුතේ සමාන ශාක දෙකක් තෝරා ගන්න ඕන. මේ සමාන ශාක දෙකෙන් එක් ශාකයක පමණක් අග්‍රස්තේ කපා ඉවත් කරගන්න. ඊට පස්සේ මේ ශාක දෙකේම උස මැන ගන්න. සමාන පරිසර තත්ත්ව ලබා දෙමින් පුතේ සතියක් පුරා මේ ශාක දෙක නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ හරින්න. සතියකට පස්සේ පුතේ මේ ශාක දෙකේ උස වෙන වෙනම මැන ගන්න. ඔයාට පේන නිරීක්ෂණය මොකක්ද? ඔයාට පේන නිරීක්ෂණය තමයි පුතේ අග්‍රස්තේ කපා දැමූ ශාකයේ උස වැඩි වී නැති බවත් අග්‍රස්තේ නොකපූ ශාකයේ උස වැඩි වී ඇති බවත්. ඉතින් පුතේ මේකෙන් මොකද්ද ඔයාට පැහැදිලි වෙන්නේ? ශාකයේ උස වැඩි වීම කෙරෙහි අග්‍රස්තේ යම් බලපෑමක් තියෙන බව අපිට අනුමාන කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට පුතේ අපි තවත් ක්‍රියාකාරකමක් කරමු. මොකද්ද අපි මෙහිදී කරන්නේ? පෝච්චියක සිටවන ලද සමාන ශාක දෙකක් තෝරා ගන්න. මේ ශාක දෙකෙන් එක් ශාකයක අග්‍රස්තේ කපා ඉවත් කරන්න. මේ ශාක දෙකම මේ රූපේ පේන ආකාරයට කළු කඩදාසියකින් ආවරණය කළ පෙට්ටියක් තුල තබන්න. ඊට පස්සේ පුතේ ශාක දෙකටම එක් දිශාවකින් පමණක් ආලෝකයේ ලැබෙන පරිදි ඇටෝම සකස් කර ගන්න ඕන. විශේෂයෙන් මතක තියාගන්න මේ පෙට්ටිය කළු කඩදාසියකින් ආවරණය වෙලා තියෙන්න ඕන. ශාක දෙකටම ওই රූපේ පේන ආකාරයට එක් දිශාවකින් පමණක් ආලෝකය ලැබීමට සලස්වන්න ඕන. පුතේ සතියක් විතර කාලයක් මේ ඇටවුම මේ විදිහට ආලෝකය ලබා දෙමින් සිදු කරනකොට ඔයාට පේන කාරණයක් තමයි අග්‍රස්තේ සහිත ශාකය දිනෙන් දින ආලෝකයේ දෙසට හැරි වැඩෙන බවත් අග්‍රස්තේ කපා දැමූ ශාකය ආලෝකයේ දෙසට හැරීමක් සිදු නොවන බවත් ඔයාට නිරීක්ෂණය වෙනවා. ඉතින් පුතේ මොකද්ද අපි මේකෙන් තීරණය කරන්නේ? මේ ශාකයේ වර්ධනය කෙරෙහි අග්‍රස්තේ යම් බලපෑමක් තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. එහිදී මේ අග්‍රස්තේ නිපදවෙන රසායනික සංයෝගයක් මේකට හේතු වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් කමක් තියෙනවා. පෙර පරීක්ෂණයේදී අපි සාකච්ඡා කරා පුතේ ශාකයක් ආලෝකයේ දෙසට ගමන් කරන බව. එහෙම නැත්නම් ශාකයක් ආලෝකයේ දෙසට නැමී ගමන් කරන බව. එහිදී පුතේ මේ ශාකය ආලෝකයේ දෙසට නැමී ගමන් කිරීමට හේතුව වර්ධක ද්‍රව්‍යවල බලපෑමක්. මේ සඳහා බලපාන්නේ පුතේ ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය. එහෙනම් අපි දැන් ඉගෙන ගමු ආලෝකයේ දෙසට ශාකයක් නැමී ගමන් කිරීමට ඔක්සීන දායක වෙන්නේ කෙසේද කියලා. මේ රූප සටහන් වල ඔයාට පෙන්눔 කරන්න පුතේ ශාකවල අග්‍රස්ත කීපයක්. ඉතින් ඔයා මුලින්ම මෙන්න මේ පළවෙනි රූප සටහනට අවධානය යොමු කරන්න. ඉතින් ඔයාට පේනවා මේ පළවෙනි ශාකයේ අග්‍රස්තයට හිරුවෙලිය ඍජුවම වැටෙන බව. පුතේ ඔයා දැනටමත් දන්න කාරණයක්නේ, ශාකයක අග්‍රස්තයේ ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය පවතිනවා. එතකොට පුතේ හිරුවෙලිය ශාකයේ අග්‍රස්තයට ඍජුවම වැටෙනකොට මේ ශාක අග්‍රස්තයේ තියෙන ඔක්සීන පහළට ගමන් කරනවා. දැන් ඔයා මෙහෙම හිතා ගන්නකෝ පුතේ, ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය ආලෝකයට බයයි. ඔයා එක එහෙම හිතා ගන්න. එහෙනම් දැන් අන්න ඔක්සීන බය වෙලා, අපි මේ බය වෙලා කියලා කියන්නේ මේ ඉගෙන ගන්න ඕන නිසා එහෙම බය වීමක් නෙමෙයි. ඉතින් අපි එහෙම හිතමුකෝ. ඔන්න ඔක්සීන දැන් බය වෙලා අග්‍රස්තයෙන් පහළට එනවා. මේ මොන වෙලාවටද පුතේ? ශාක අග්‍රස්තයට ඍජුවම ඉහළින් ආලෝකය ලැබෙන විට. ඉතින් දැන් ඔක්සීන ටික පහළට එනවා. දැන් ඔක්සීනවල ක්‍රියාව ඔයාට මතකද? ඔක්සීනවල ක්‍රියාව තමයි පුතේ සෛලවල වර්ධන වේගය වැඩි කරන එක. අන්න දැන් පහළට ඇවිල්ලා අන්නේ පහළට ආපු තැන තියෙන සෛලවල වර්ධනය වැඩි කරනවා. එතකොට මොකද්ද වෙන්නේ පුතේ? අන්න ශාකයේ අග්‍රස්තය වර්ධනය වෙනවා. එහෙම නැත්නම් පුතේ ශාකය උස යනවා නේද? එහෙනම් ඔයාට ඉතාම පැහැදිලි කොහොමද මේ හිරුවෙලිය ඍජුව වැටෙන විට ශාකයක් උස යන්නේ කියන එක. ඊළඟට අපි බලමු ශාකයක අග්‍රස්තයට පාර්ශ්විකව ආලෝකය වැටෙන විට මොකද වෙන්නේ කියලා. ඉතින් පුතේ හිරුවෙලිය පැත්තෙන් වැටෙනකොට, ඔය පැත්තෙන් වැටෙනවා කියන එක තමයි පාර්ශ්විකව වැටෙනවා කියලා අපි කියන්නේ. එහෙනම් හිරුවෙලිය පැත්තෙන් ලැබෙනකොට
මොකද වෙන්නේ පුතේ මේ ශාක අග්‍රස්තේ තියෙන ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය මං අර ඉස්සල්ලත් කිව්වානේ යා ආලෝකයට බයයි කියලා ඔයා හිතා ගන්න කියලා අන්න දැන් හිරුවෙලිය ලැබෙන පැත්තේ තියෙන ඔක්සීන ටික ගමන් කරනවා පුතේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඔයාට මේ රූපසටහන බැලුවම මේ මැද තියෙන රූපසටහන බැලුවම ඔයාට මේක තේරෙනවා අන්න ආලෝකයේ වැටෙනවා එක පැත්තකින් ඒ පැත්තේ තිබ්බ ඔක්සීන ටික ගමන් කරනවා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට දැන් ඔන්න එතන ඔක්සීන් වැඩි ඒ ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරපු පැත්තේ ඔක්සීන වැඩි දැන් ඔක්සීන වල ක්‍රියාව මොකද්ද පුතේ සෛල වර්ධනය වීම වේගවත් කරනවානේ ආ එහෙනම් අන්න එතන තියෙන සෛල ටික වේගෙන් වර්ධනය කරනවා එතකොට මොකද්ද වෙන වැඩේ පුතේ ශාකේ අග්‍රස්තය අන්න ආලෝකයේ එන දෙසට හැරෙනවා එහෙනම් ඔයාට මේ කතන්දරේ තේරුණාද පුතේ හිරුවෙලිය පැත්තෙන් ලැබෙන විට හිරුවෙලිය ලැබෙන පැත්තේ තියෙන ඔක්සීන ඊට විරුද්ධ දිශාවට ගමන් කරනවා ඒ විරුද්ධ දිශාවට ගමන් කරාට පස්සේ පුතේ එතන ඔක්සීන සාන්ද්‍රණය වැඩි ඒ කියන්නේ පුතේ ඔක්සීන ප්‍රමාණය වැඩි එතකොට මොකද්ද වෙන්නේ පුතේ එතන තියෙන සෛලවල වර්ධනය වේගවත් වෙනවා මේ හේතුව නිසා පුතේ ඔය අවසාන රූපයේ පේන ආකාරයට හිරු දෙසට එහෙම නැත්නම් ආලෝකයේ දෙසට නැමිලා ගමන් කරනවා අග්‍රස්තය මේක තේරුම් ගන්න පුතේ තවත් වීඩියෝ දර්ශනයක් තමයි මේ තියෙන්නේ ඕන දැන් බලන්න අපි දැන්ටමත් දන්න කාරණයක්නේ පුතේ ශාක අග්‍රස්තයේ ඔක්සීන නිපද වෙනවා එතකොට මේ ශාක අග්‍රස්තය අපි ටික විශාල කරලා බැලුවොත් එහෙම අග්‍රස්තයේ තියෙන සෛල තමයි මේ පෙන්눔 කරන්න පුතේ මේ සුදු පාටට තියෙන අග්‍රස්තයේ තියෙන සෛල එතකොට මේ සෛලවල ඔය නිල් පාටට එහෙම නැත්නම් ඔය දම් පාටට හුරු පැහැයකට තියෙන්නේ පුතේ අපි හිතමු ඔක්සීන කියලා එතකොට දැන් ඔන්න ඔය ඔක්සීන සෛලවල අන්තර්ගත වෙනකොට පැත්තකින් ආලෝකය ලැබෙනවා එහෙම නැත්නම් හිරු එළිය ලැබෙනවා දැන් මං ඉස්සෙල්ලත් කිව්වනේ ඔක්සීන බයයිනේ හිරු එළියට දැන් මොකද්ද වෙන්නේ හිරු එළිය ලැබෙන පැත්තට විරුද්ධ පැත්තට ඔක්සීන ගමන් කරනවා ඉතින් අන්න විරුද්ධ පැත්තට ඔක්සීන ගමන් කරාට පස්සේ පුතේ මොකද්ද වෙන්නේ එතන තියෙන සෛලවල වර්ධනය වේගවත් වෙනවා ඉතින් මෙන්න මේ හේතුව නිසා ආලෝකයේ ලැබෙන පැත්තට එහෙම නැත්නම් පුතේ හිරු එළිය ලැබෙන පැත්තට මේ ශාකයේ අග්‍රස්තය නැමි වර්ධනය වෙනවා ඔයා දන්නවද පුතේ මේ ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය මගින් ශාක කඳක තියෙන පාර්ශ්වික අංකුර සෑදීම නිෂේධනය කරනවා දැන් මේකේ අර්ථය අපි තේරුම් ගමු පුතේ මේ පාර්ශ්වික අංකුර කියන්නේ පුතේ මේ ශාකයේ තුල පවතින රිකිලි වලට ඉතින් මේ රිකිලි සෑදීම නිෂේධනය කරනවා ඒ කියන්නේ රිකිලි හරියට හැදෙන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ට වර්ධනය වෙන්න දෙන්නේ නැහැ කවුද පුතේ මේ අග්‍රස්තයේ ඉන්න ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය. ඉතින් අපිට කියන්න පුළුවන් මේ නිසා ශාක කඳක ඇති පාර්ශ්වික අංකුර හෙවත් රිකිලි හදන එක නිෂේධනය කරනවා කවුද පුතේ ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය. ඉතින් ඔයාට පේනවා සමහර ශාක දිගින් දිගටම වර්ධනය වෙමින් උස යමින් ගමන් කරනවා. ඒකට හේතුව තමයි පුතේ අර රිකිලි වලට හොඳින් සෑදීමට ඉඩ ලබා දෙන්නේ නැහැ අග්‍රස්තයේ තියෙන ඔක්සීන. ඔක්සීන කරන්නෙම පුතේ පාර්ශ්වික අංකුර සෑදීම නිෂේධනය කරන එක. පුතේ අපි ශාකයක අග්‍රස්තය කපා දැමුවොත් එතන ඔක්සීන අඩු වෙනවා. මේ හේතුව නිසා අර ඔක්සීන් කර කර හිටපු පාර්ශ්වික අංකුර නිෂේධනය කිරීම පුතේ නැති වෙලා යනවා. ඉතින් හරි නිදහසේ අර පාර්ශ්වික අංකුර එහෙම නැත්නම් රිකිලි ටික වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ උපක්‍රමය අපි යොදා ගන්නවා පුතේ උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීමට. ඔයාට මේ වීඩියෝ දර්ශනුත් ඒක පේනවා පුතේ මේ ශාකයේ තියෙන අග්‍රස්ත කපා දැමීම තුලින් පාර්ශ්වික අංකුර සෑදීම වේගවත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදර වත්තට ගිහිල්ලා එහෙම නැත්නම් ඔය මල් පාත්තියක තියෙන උස යන ශාකයක් තෝරාගෙන ඒ ශාකයේ දැල්ල එහෙම නැත්නම් අග්‍රස්තේ කඩා දාන්නකො ඊට පස්සේ ටික කාලයක් තිබ්බට පස්සේ ඔයාට පේනවා ඒ අග්‍රස්තේට පහලින් තිබ්බ අතුවල තිබ්බ රිකිලි වඩා හොඳින් වර්ධනය වෙන බව. ඉතින් මෙන්න මේක දිගින් දිගටම කරගැනීමෙන් පුතේ අපිට පුළුවන් පඳුරු ශාකයක් හදාගන්න. ඉතින් මේක හරි අපූරු දෙයක් පුතේ මේ උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගැනීමට මේ අග්‍රස්තය කපා දමනවා ශාකයේ අග්‍රස්ත කපා දමනවා
එතකොට පුතේ අර අග්‍රස්තය මගින් පවත්වාගෙන යන පාර්ශ්වික අංකුර නිෂේධනය කිරීම කියන දේ වැලක් වෙනවා මේ නිසා පුතේ වඩා හොඳින් වඩා පහසුවෙන් අර රිකිලි වර්ධනය වෙනවා මේක අපිට පඳුරු ශාකයක් නිර්මාණය කර ගැනීමට වැදගත් වෙනවා දැන් මෙන්න මේ කතාවේ සිද්ධ වෙන්නේ පුතේ අග්‍රස්තය කපා දෙමීම ඒ කියන්නේ පුතේ මේ තේ දළු නෙලීමේදී සිදු කරන්නේ අග්‍රස්ත කප්පාදුවක් දැන් තේ දළු කඩනවා කියලා කියන්නේ පුතේ තේ ගහේ අග්‍රස්ත කඩන එකනේ එතකොට අග්‍රස්ත කැඩුවම හොඳට රිකිලිනවා ආයෙත් නැවත හොඳට රිකිලිනවා එහෙනම් පුතේ මේ තේ දළු නෙලීමේදී සිදු කරන්නේ අග්‍රස්ත කප්පාදුවක් ඒක එහෙම වෙන්නේපයි පුතේ දැන් ඔයා හිතන්නකෝ දැන් තේ දළු කැඩුවේ නැත්තම් මොකද්ද වෙන්නේ තේ ගහ අඩි 10ක් 15ක් උඩට වර්ධනය වෙනවා එතකොට ගහේ නැගලා තමයි තේ දළු කඩන්න සිද්ධ වෙන්නේ ඉතින් ඒක කරන්න බෑනේ ඉතින් ඒ නිසා මොකද්ද අපි කරන්නේ මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ තේ දළු කැඩීම සිද්ධ කරනවා එහිදී කරන්නෙත් පුතේ අර පාර්ශ්වික අංකුර සෑදීම නිෂේධනය කරන අග්‍රස්ත කප්පාදු කරලා දාන එක එතකොට වෙන වැඩේ මොකද්ද හොඳට පාර්ශ්වික අංකුර ටික වර්ධනය වෙනවා ඊළඟට අපි සාකච්ඡා කරමු ගිබරලින් කියන ශාක වර්ධ ද්‍රව්‍ය සම්බන්ධව දැන් ඔයා දන්න කාරණයක්නේ පුතේ ශාක අග්‍රස්තේ සහ මුල්වල අග්‍රස්තේ පවතිනවා ඔක්සීන ඉතින් ඒ මගින් ශාක අග්‍රස්තේ දිග වැඩි කරගන්නවා එහෙම නැත්නම් මුල්වල දිග වැඩි කරගන්නවා දැන් මෙන්න මේ ගිබරලින් කියන කෙනා එහෙම නැත්නම් මෙන්න මේ ගිබරලින් කියන වර්ධක ද්‍රව්‍ය පවතින්නේ පුතේ ශාක කඳන්වල ශාක කඳේ තමයි ගිබර්ලින් පවතින්නේ. ඉතින් මොකද්ද ගිබර්ලින් කරන්නේ පුතේ? මේ ශාක කඳන්වල දික්වීම පාලනය කරන එක. එහෙනම් ඔයා තේරුම් ගන්න ගිබර්ලින් වල කාර්යය තමයි ශාක කඳන්වල දික්වීම පාලනය කරන එක. ඒ වගේම පුතේ මෙයා තව වැඩක් කරනවා. දැන් ඔයාට පේනවා මෙතන මිදි වර්ගයක් නේද? මේ රූපස්ථානයේ තියෙන මිදි හරි පොඩි පුතේ. එතකොට මෙන්න මේ පොඩි මිදි ගෙඩි ලොකු කරන්න එහෙම නැත්නම් මේවා වඩා හොඳින් වර්ධනය කරන්න මේ ගිබර්ලින් අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා එහෙනම් තේරුම් ගන්න පුතේ පළවල වර්ධනය කෙරෙහිද බලපෑමක් තියෙනවා ගිබර්ලින් කියන වර්ධක ද්‍රව්‍ය ඊළඟට අපි සාකච්ඡා කරමු පුතේ තවත් වර්ධක ද්‍රව්‍යයක් වන සයිටෝකයිනින් සම්බන්ධව සයිටෝකයිනින් කියලා කියන්නේ පුතේ සෛල විභාජනය වේගවත් කරන වර්ධක ද්‍රව්‍යයකට මොකද්ද පුතේ සෛල විභාජනය කියන්නේ මේ පවතින සෛලයකින් නව සෛල සාදන එක අපි 10 ශ්‍රේණියට ගියාම මේ පිළිබඳ ලොකුවට සාකච්ඡා කරමු පුතේ දැනට මතක තියාගන්න මේ පවතින සෛල වලින් නව සෛල සෑදීම තමයි පුතේ සෛල විභාජනය කියලා කියන්නේ ඉතින් මේ සයිටෝකයිනින් මොකද්ද කරන්නේ මෙන්න මේ සෛල විභාජනය වේගවත් කරනවා දැන් ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් මේ වචනෙම්ම පුතේ සයිටෝ කියලා කියන්නේ සෛල කියන එක කයිනින් කියලා කියන්නේ විභාජනය කියන එක එහෙනම් සෛල විභාජනය තමයි සයිටෝකයිනින් කියලා අපි හඳුන්වන්නේ මේ සයිටෝකයිනින් කරන තව වැඩ කීපයක් තියෙනවා පුතේ ශාකය තුල ඒ තමයි පුතේ එයාට පුළුවන් පුෂ්ප පත්‍ර පළහා මුල්වල වර්ධනය වේගවත් කරන්න. ඒ වගේම ශාකවල බීජ ප්‍රරෝහණය වේගවත් කරනවා මේ සයිටෝකයිනින් මගින්. මේ සයිටෝකයිනින් වල තවත් කාර්යයක් තමයි ශාකවල වියපත් වීම ප්‍රමාද කරන එක. ඒ කියන්නේ පුතේ ශාකයක් වයසට යන්න නොදී තරුණ බවින් පවත්වා ගන්නවා කියන එක. එහෙනම් තේරුම් ගන්න පුතේ සයිටෝකයිනින් වැඩ ගොඩක් කරනවා. ඊළඟට අපි බලමු පුතේ ශාක පත්‍ර සහ ඵල මේරු විට ඒවා වැටෙන්නේ ඇයි කියලා එහෙම නැත්නම් පතනේ වෙන්නේ ඇයි කියලා දැන් ඔයා මෙන්න මේ කොටස් ටික වඩා හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න පුතේ යම් කිසි පත්‍රයක් හරි ඵලයක් හරි හොඳට මෝරලා වයසට යනකොට ඒ කියන්නේ පුතේ දැන් එයාගේ කාර්ය ඉවරයි ශාකයේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරලා ඉතින් එයා දැන් ශාකෙන් ඉවත් වෙන්න ඕන මෙන්න මේ වගේ හොඳට පත්‍රයක් හරි ඵලයක් හරි මේරුවාට පස්සේ එහෙම නැත්නම් පුතේ ඉදුණට පස්සේ එයා දැන් ශාකයෙන් ඉවත් වෙන්න ඕන. ඉතින් ඒ සඳහා ශාකයේ කරන උපක්‍රමය තමයි පුතේ මෙන්න මේ නටුවෙහි කඳට ආසන්නව ඡේදස්තරේ නැමැති පටක ස්තරයක් හට ගන්නවනවා.
एक अन्नपुते मे गेडियहारी कोलयहारी शाकेट संबंधवन स्थाने कुडा पटक स्तरया वर्धने करगान्नवा मेन मे पटक स्तरया हंदुन्ननवापुते छेदस्तरे कियला दैन मेहम छेदस्तरया खेदुनाट पासे पुते मे गेडियट हारी मे पात्रेट हारी अर फेमिनेन वर्धक द्रव्य टिक अडुवेन्न पुलुवंकम तियेनवा ඉතින් ඔයා දැනටම දන්න කාරණයක් නේ පුතේ මේ ශාක වර්ධක ද්‍රව්‍ය වලින් තමයි මේ පත්‍ර හා ඵල ගොඩක් වර්ධනය කරගන්නේ. ඉතින් මේ ඡේදස්තරේ මොකද කරන්නේ? මේ මේරු ඵල සහ පත්‍ර තුලට වර්ධක ද්‍රව්‍යෙම වලක් වෙනවා. මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් පුතේ ඉදුණු ඵල හා පත්‍ර ශාකයෙන් ගැලවිලා ඉවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුතේ ශාක පත්‍ර සහ ඵල ඉදුණට පස්සේ පතනය වෙන්නේ එහෙම නැත්නම් වැටෙන්නේ මීළඟට අපි සාකච්ඡා කරමු කෘතිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන සම්බන්ධව පළමුවෙන්ම බලමු පුතේ කෘතිම වර්ධක ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා පුතේ කෘතිම වර්ධක ද්‍රව්‍යයක් කියලා කියන්නේ අර ශාක වල ස්වාභාවිකව පවතින වර්ධක ද්‍රව්‍ය මිනිසා විසින් වෙනමම නිපදවනවා මෙහෙම නිපදවලා අපි විවිධ ප්‍රයෝජන වලට මේ වර්ධක ද්‍රව්‍ය ලබා ගන්නවා එහෙනම් පුතේ මිනිසා විසින් නිපදවපු වර්ධක ද්‍රව්‍ය තමයි කෘතිම වර්ධක ද්‍රව්‍ය කියලා අපි හඳුන්වන්නේ ඉතින් මෙන්න මේ කෘතිම වර්ධක ද්‍රව්‍ය පුතේ අපි කුෂිකර්මාන්තයේදී උද්‍යාන විද්‍යාවේදී විසිතුරු පැලවගාවේදී යොදා ගන්නවා අපි එහෙම මිනිසා විසින් හදපු කෘතිම වර්ධක ද්‍රව්‍ය කීපයක් ගැන දැන් සාකච්ඡා කරමු පළමුවෙන්ම මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය දෙක ගැන අපි සාකච්ඡා කරනවා ඒ තමයි පුතේ 2 4 DPA එහෙම නැත්නම් අපි ඔක තේරුම සහිතව කිව්වොත් එහෙම 2 4 ඩයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් අම්ලය ඒ වගේම පුතේ 2 4 5 TPA ඒ කියන්නේ පුතේ 2 4 5 ට්‍රයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් අම්ලය මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය දෙක පුතේ කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගන්නවා ඔය කුඹුරු වල අපිට හරියට කරදර කරනවා මේ පළල් වෙච්ච පත්‍ර තියෙන වල් පැලෑටි මෙන්න මේ වල් පැලෑටි විනාශ කිරීම සඳහා වල් නාශකයක් විදිහට පුතේ මෙන්න මේ වර්ධක ද්‍රව්‍ය දෙක යොදා ගන්නවා ඊළඟට තවත් කෘතිම වර්ධක ද්‍රව්‍ය දෙකක් ගැන අපි සාකච්ඡා කරනවා ඒ තමයි පුතේ අර ස්වාභාවිකව ශාකයේ තුල පැවතිච්ච ඉන්ඩෝල් ඇසිටික් අම්ලය අපි කෘතිමව නිපදවා ගන්නවා එහෙම නැත්නම් ඉන්ඩෝල් බියුටරික් අම්ලය අපි කෘතිමව නිපදවා ගන්නවා මෙන්න මේ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය සහ ඉන්ඩෝල් බියුටරික් අම්ලය අපිට මෙන්න මේ විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොහොමද ඒ අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා නම් අතු කැබලි ඉක්මනට මුල් අද්දවා ගන්න අපිට පුළුවන් මෙන්න මේ වර්ධක හෝමෝන දෙක යොදා ගන්න ඊට අමතරව පුතේ ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීමට සාමාන්‍ය වේගයට වැඩිය ශාකයක ඵල වර්ධනය කර ගැනීම වේගවත් කරන්න පුළුවන් පුතේ මෙන්න මේ වර්ධක හෝමෝන දෙකට ඊළඟට අපි සාකච්ඡා කරමු තවත් වර්ධක ද්‍රව්‍යයක් වන නැප්තලීන් ඇසිටික් අම්ලය සම්බන්ධව. ඉතින් මේක අපි කෙටියෙන් හඳුන්වනවා පුතේ NAA වශයෙන්. ඉතින් මේ නැප්තලීන් ඇසිටික් අම්ලය ගස්වල ගෙඩි අකාලයේ වැටීම වළක්වනවා. ඉතින් සමහර ගස්වල ගෙඩි වර්ධනය වෙන්නට පෙර වැටෙනවා, පතනය වෙනවා. ඉතින් මෙන්න මේක වළක්වන්න පුළුවන්ලු නැප්තලීන් ඇසිටික් අම්ලයෙන්. ඒ වගේම පුතේ අන්නාසිවල අවාරයේ පළදාව ලබා ගැනීමට ඉතින් අපිට ඒක ආර්ථික වශයෙන් හරි වාසියන්නේ පුතේ අන්නාසිවල අවාරයේ පළදාවක් ලබා ගන්න තියෙනවා නම් නේද? ඉතින් අන්න ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් වර්ධක ද්‍රව්‍යයක් තමයි NAA කියලා කියන්නේ. එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කරන අවසන් කෘතිම වර්ධක ද්‍රව්‍ය පුතේ ඒ තමයි සයිටොසෙල්. සයිටොසෙල් මගින් පුතේ අඹ වගේ ගස්වල අවාරයේ ගෙඩි සෑදීම වේගවත් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අද දවසේ පාඩම මෙතනින් සමාප්ත කරනවා. පාඩම හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම පුතේ ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනටම අපේ channel එක subscribe කරන්න. අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝව නැරඹීම සඳහා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න.
ඉතින් ඔයාගේ නොදන්න යාළුවෝ ඇති අපේ channel එක ගැන මේ video ගැන ඉතින් ඒගොල්ලන්ටත් මේ video එක share කරන්න එහෙනම් පුතේ පාඩම් වැඩ ටික හොඳට කරගෙන යන්න තවත් video එකකින් හමු වෙනතුරු ඔයාට ජය